හරිම ඛේදජනක අවස්ථාවක් ජීවිතේ හිතා ගන්නවත් බැරි දෙයක් තමයි මේ වෙන්නේ යන්නේ අපි බෞද්ධ රටක් හැටියට අපි නිර්මාංශ පිරිසක් හැටියට පුළුවන් තරම් පිරිස් නිර්මාංශ කළා මේ සබදාහමට අනුගත කරන්න අපි උත්සාහ කරද්දී රජය මෙවැනි තීරණයක් ගැනීම හිතා ගන්න බැරි දෙයක් ඇත්තටම බුදුදහමේ හැටියට බුදුදහම කියන්නේ සබදාහමමයි දැන් අපිට මේ කොරෝනාව ඇවිල්ලා තින්නේ සබදාහමට පටහැනි වුන නිසා ඉතින් අපිට ඇත්තෙන්ම මේ විදිහට යන්න ගිය තින් කොරෝනාවට වැඩිය භයානක දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙනවා බුදු සත්‍යෝ කියන්නේ බුදුදහමේ හැටියට අපේ ඥාති අපි මේ ආත්මේ මනුස්ස ආත්මයන් ලැබුවට අපි පෙර ආත්මවල අනන්ත අප්‍රමාණව සතුන් වෙලා ඉඳලා ඇති ඒ ලබන ආත්මේ සත්‍යක් වෙන්න ඉඩ කඩ තියෙනවා ඉතින් එහෙම තියෙද්දී මේ හොඳට මනස උස්සු මිනිසුන්ට වෙන ව්‍යාපාර නැද්ද කරන්න වෙන ව්‍යාපාර ඕනි තරම් තියෙදි ලංකාවේ අපේ දේශීය සම්පත් අනන්ත අප්‍රමාණව තියෙද්දි මේ සතුන් ඝාතනය කර ඔවුන්ගේ මස් පිටරටට යවන්න ඇයි මේ තියෙන අවශ්‍යතාවය මට නම් හිතා ගන්න බෑ මට මේක තාම මම හරියටම මට ඒක හිතා ගන්න බැරි දෙයක් මෙහෙම දෙයක් වෙනවද ලංකාවේ කියලා මේ ධර්මද්වීපයේ මෙහෙම දෙයක් වෙන්න බෑ ඉතින් මං හිතනවා මේ ඇත්තෙම මම බොහොම ගරු කරනවා මේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට මේ වෙනුවෙන් විරෝධයක් පළ කිරීම ඇත්තටම අපේ සෝමහාමුදුරු හිටියා නම් උන්වහන්සේත් මේකට එකහෙලාම විරුද්ධ වෙන බව මට විශ්වාසයි සියලු ස්වාමීන් වහන්සේලා මේකට විරුද්ධ වෙන බව මට විශ්වාසයි එවන් බෞද්ධ රටක මෙවැනි විපතක් කරන්න මොන හිතකින්ද කියලා තමයි මට අහන්න හිතෙන්නේ දේරුවන් සර්ණින් මේ කරන මේ සබදාහමේ පිහිටෙන් මේවා ඉක්මනටම නැවැත්වෙන්න ඕනි අපිට සත්ව ඝාතන බලාගෙන මේ ජීවත් වෙන්න බෑ අපි ඇත්තටම අපි උපවාසයක් හරි කළා මේක නවත්තන්න ඕනි කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව breaking.lk